ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයා මගේ විශ්වලෝකයේ YouTube channel එකට ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් ඉන්න bell icon එක click කරන්න. එතකොට මම දාන අලුත්ම video ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ හැකර්ලා ගැන. අපි හැමෝම නම කිව්වත් බය වෙන කෙනෙක් තමයි මේ හැකර්ලා කියන්නේ. ඇත්තටම කිව්වොත් මේ හැකර් කෙනෙක් කියන්නේ කවුද? පහුගිය කාලේ ඔයාලා සමාජයෙන් වෙන් වෙලා හිටියේ නැත්තම් එකපාරක් හරි මේ ඇනොනිමස් හැකර්වරු ගැන අහලා ඇති. 2019 ලංකාවේ දේවස්ථාන වලට ප්‍රහාර එල්ලුණු අවස්ථාවල ලංකාවේ මිනිස්සු වෙනුනුත් මේ අය පෙනී හිටියා. ඒ හින්දා මේක නාලිකාවල යන තරම්ම ලොකු නිවුස් එකක් වුණා. ඉතින් කවුද මේ ලෝක ප්‍රසිද්ධ ඇනොනිමස් හැකර්වරු? හැකර්වරු කියන්නේ නරක කට්ටියක් නම් ඇයි ඒ අය මිනිසුන්ට උදව් කරන්නේ? මෙයාලා උදව් කළේ ලංකාවට විතරද? මේ ඔක්කොම දැනගන්න මේ වීඩියෝ එක කොහෙවත් ස්කිප් නොකර බලන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා හැකින් ගැන අහලා තිබ්බාට හැකර්වරු ගැන දන්නේ නැතුව ඇති. සරලවම කිව්වොත් හැකර් කෙනෙක් කියන්නේ කෙනෙකුගේ පරිගණකය, ෆෝන් එක වගේ උපකරණවල තොරතුරු හොරෙන් ගැනීම හෝ වෙනස් කරන එකයි. මම මේ හඳුන්වපු හැකර්වරු වර්ග තුනක් ඉන්නවා. එක වර්ගයක් හොඳ කට්ටිය. එයාලා තෑගි හරි රස්සාව හරි වෙනුවෙන් තමයි හැක් කරන්නේ. එයාලා හඳුන්වන්නේ වයිට් හැක් හැකර්ලා කියලා. තවත් කට්ටියක් ඉන්නවා තමන් පොර කියලා පෙන්වන්නේ යාළුවන්ගේ සමාජ ජාල ගිනු වෙබ් අඩවියක් හැක් කරන අය. හැබැයි මෙයාලා හැක් කරා කියලා ඒ කිසි දෙයකට හානියක් නැහැ. ඒ වගේම දත්ත හොරින් ගන්නෙත් නැහැ. ඒ හින්දා මේ කට්ටිය ග්‍රේ හැට් හැකර්ලා කියලා තමයි හඳුන්වන්නේ. අවසාන වර්ගය තමයි භයානකම වර්ගය. මෙයාලා කරන්නේ ගොඩක් ලොකු සමාගම්, රාජ්‍ය ආයතන, දේවල් වල වෙබ් අඩවි වලට හොරෙන් ඇවිත් දත්ත හොරකම් කරන එකයි, තර්ජනය කරන එකයි. ඒ හින්දා මේ හැය බ්ලැක් හැට් හැකර්ලා කියලා තමයි හඳුන්වන්නේ. දැන් නම් ඔයාලට හැකර්ලා ගැන පැහැදිලි දැනුමක් ඇති කියලා මම හිතනවා. අපි දැන් කතා කරන්නේ බ්ලැක් හැට් හැකර්ලා කණ්ඩායමක් වෙන ඇනොනිමස්ලා ගැන. බ්ලැක් හැට් කියලා කිව්වට මේ අය මිනිසුන්ට කරදර කරන්න නම් නැහැ. අසාධාරණ සිද්ධි වෙනුවෙන් පෙනී ඉන්න එක තමයි මෙයාලා කරන්නේ. හරියට ලංකාවේ වුණු සිද්ධිය වගේ. ඒ හැම මිනිස්සෙකුටම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන කියලා හිතලා මෙයාලා සමාජයට එන්නේ 2002 වසරේදී. ඒ වෙනකොට මෙයාලා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙන මෙයාලගේ IP ඇඩ්‍රස් එකත් හංගගෙන තමයි. IP ඇඩ්‍රස් එක කියන්නේ ඔයාලගේ gedara ලිපිනය වගේ. දන්න කෙනෙකුට හොයාගෙන එන්න පුළුවන්. නොදන්න කෙනෙකුට නම් හොයාගෙන එන්න ලේසි නෑ. වරදිනවා වැඩි. අනිත් දේ තමයි මෙයාලා වීඩියෝ දාද්දි කටහඬත් වෙනස් කරලයි දාන්නේ. ඒ වගේම වෙස් මූණකුත් දාගෙන තමයි එන්නේ. අපි දැන් කතා කරමු මේ ඇනොනිමස් හැකර්වරු කරපු ලොකුම හැකර් ප්‍රහාර ගැන. මේ විස්තර අප්ලෝඩ් සමාගමට උණු සිද්ධියක් ගැන. ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව 2012 මේ මෙගා අප්ලෝඩ් කියන සමාගම වෙනත් සමාගම් වලට ප්‍රකාශන අයිතිය එහෙම නැත්නම් කොපිරයිට් නීතිය බිඳලා ඒ සමාගම් වලට ඩොලර් මිලියන 500ක් පාඩු කළා කියලා චෝදනා කළා. හැබැයි මේක අසාධාරණ වැඩක් කියලා තේරුම් ගත් ඇනොනිමස්ලා ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට සහ යුනිවර්සල් මියුසික් කියන සමාගමටයි RIAA සහ MPAA කියන සමාගම් වලට ටික්ෆෝ ඇට් වර්ගයේ සයිබර් ප්‍රහාරයක් එල්ල කළා. ඒ වගේම මේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරුත් එළියට දැම්මා. මේ දේවල් නිසා මේ එක සමාගමකට අවම වශයෙන් ඩොලර් මිලියන 5ක්වත් පාඩු වෙලා තියෙනවා. ආන් ඒ වගේ බලපෑම් කරලා තමයි එයාලා මේ අසාධාරණේ බේරලා දුන්නේ. ඊළඟට අපි කතා කරන්නේ මේ ළඟදි වෙච්ච සිද්ධියක් ගැන. ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරපුට පස්සේ ඇතිවෙච්ච කෝලහාලවල පොලිසියත් මිනිස්සුන්ට පහර දීපු හින්දා ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනායි පොලිස් නගරයේ පොලිසිය වගේ මේ නගරේ වෙබ් අඩවි ඇනොනිමස් හැකර්වරු ප්‍රහාරයක් එල්ල කළා.
මේ ප්‍රහාරයත් එක්කම වීඩියෝ එකක් දාපු ඇනොනිමස්ලා කිව්වේ ඒ ජෝර්ජ්ව මරපු පොලිස් නිලධාරියාගේ පෞද්ගලික තොරතුරුයි ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු අපරාධ ගැන සාක්ෂි හැමදේම එළියට දානවා කියලා. ඊට පස්සේ තමයි පොලිසිය මිනිස්සුන්ට පහරුණු දී ෂේප් වුණේ. ඒ කාලේ ගොඩක් ඇමරිකාවේ රහස් එළියට දාපු වෙබ් අඩවියක් තමයි මේ විකිලීක්ස් කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේකේ සහායයට ඇනොනිමස්ලත් එකතු වුණා. ඇමරිකාවේ රහස් එළියට දාන හින්දා ලෝක ප්‍රසිද්ධ සමාගම් වෙන වීසා සහ මාස්ටර් කාඩ් PayPal වගේ සමාගම් මේ වෙබ් අඩවියට ගෙවීම් කරන එක නතර කරුවා. මේ වෙච්ච අසාධාරණයට විරුද්ධව නැගී සිටියෙත් ඇනොනිමස් හැකර්වරු. 2010 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 8 වෙනිදා වීසා සහ මාස්ටර් කාඩ් සමාගම් වලට DDoS වර්ගයේ සයිබර් ප්‍රහාරයක් එල්ල කළා. සම්පූර්ණයෙන්ම දවස් ගානක් යනකම් ගනුදෙනු අතර කරලා සෑහෙන්න පාඩුවක් මේ සමාගම් වලට කෙරුවා. ලෝක ප්‍රධානම සමාගම් වලටත් ප්‍රහාර එල්ල කරන මේ සෙට් එක නම් සුපිරි වැඩෝ ටිකක් නේද? මේ විදියට ලෝක මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වලදී පෙනී හිටිය කට්ටියක් තමයි මේ ඇනොනිමස්ලා කියන්නේ. ඒ අතින් බැලුවහම බ්ලැක් හැට් කියලා කිව්වට මෙයාලත් හොඳ කට්ටිය. මිනිසුන්ට නිකන් කරදර කරන්නෙත් නැහැ. අසාධාරණ වලදී පෙනී සිටිනා විතරයි. දැනට ඇමරිකානු ඩොලර් මිලියන 200ක් විතර සමාගම් වලට පාඩු වෙලා තියෙනවා මේ ඇනොනිමස් හැකර්වරු හින්දා. මෙයාලා හැකර්ලා කණ්ඩායමක් වුණාට ලෝකෙ පුරාම විසිරලා ඉන්නවා කියලා තමයි විශ්වාස කරන්නේ. අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙකුට දැනගන්න වටිනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඉස්සරහට එන මේ වගේ දැනුම වෙදෙන තවත් වීඩියෝ එකක් එනකම් අදට සමුගන්නවා.